දැන් ඔයගොල්ලන්ට අපි කියලා දෙන්නේ නේ මාලන් ස්පයික් හිච් මාලන් ස්පයික් හිච් කියන එක ඇත්තටම මාලන් ස්පයික් කියන එක ආදාළ වෙන්නේ මේ නාවික කටයුතු වලට ඒ කියන්නේ ඔයගොල්ලෝ සලකා බලන්න එපා සාමාන්‍ය මේ ගැටෙන් අපිට පුළුවන් මොනවා හරි ආවි ආයුධයක් ඒ කියන්නේ උපකරණයක් හරි ආයුධයක් හෝ සමාන මොනවා හරි අපිට ඒ වගේ උපකරණයක් හරි අපි කියමු ඉදිකරන මොකක් හරි ඉදිකිරීමක් කරන ස්ථානයක අපිට අවශ්‍ය වෙනවා මිටියක් හෝ මොකක් හෝ දෙයක් මේ ඉහළ මහලක ඉන්න කෙනෙක්ට යවා ගන්න. එතකොට අපිට ඒක මේ යවා ගන්න පහසුම විදිය තමයි ලණුවක ගැට ගහලා යවන්න. අපිට සාමාන්‍ය විදිහට ලණුවක ගැට ගහලා යවන්න පුළුවන්. නමුත් ඒ ආයුධය හරියාකාරයෙන් ගැට ගහලා නැතුව ඒ ලණුව පොට ගැලවුනොත් එහෙම පල්ලෙහා ඉන්න කෙනෙක්ට හෝ ඒ ආයුධයෙන් නම්ට ඩැමේජ් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පල්ලෙහා ඉන්න යම් කිසි පුද්ගලයෙකුට ඒකෙන් අනතුරක් වෙන්න පුළුවන්. ඒ හින්දා හොඳම විදිහට අවි ආයුධයක් මොකක් හරි මේ ඉහළ ස්ථානයක් විත ගෙන යාම සඳහා භාවිතා කරන්න පුළුවන් ගැටයට අපි කියනවා මාලින් ස්පයික් හිච් එක කියලා. මේ ගැට එක ගන්න මෙහෙමයි. අපි දැන් අපි කියමු මේ කඹේ අග පොට දැන් මෙහි මේ ඉහළ පොට මේ පොට තමයි ඉහළ තියෙන කෙනා අරගෙන ඉන්නේ. දැන් මේක උඩට තමයි යන්නේ. එතකොට අපිට පුළුවන් මොකක් හරි ආයුධයක් තියෙනවා නම් ඒ ආයුධය මුලින්ම අපි කරන්නේ මෙන්න මේ ආකාරයට මේ කඹේ මෙන්න මේ ආකාරයට අරගෙන මෙන්න මේ ආකාරයට ගන්නවා හැක්කවි. මේ පොඩි දෙයක් තියෙන්නේ. මෙහෙම රවුමට අතින් කරකලා ගත්තා. මේ උඩට උස්සන පොටෙන් මෙන්න මේ ආකාරයට ඇදලා ඒ පොට මේ මෙන්න මේ විදිහට ගත්තා එළියට. ඊට පස්සේ ඔගොල්ලන්ට පුළුවන් මිටියක් තියෙනවා නම් මිටියේ මිට පැත්ත මෙහෙම දානවා ඇතුළට. එතකොට මිටියේ ඔළුව පැත්ත තියෙනවා උඩට. ඊට පස්සේ මේකෙන් පල්ලෙහාට අදිනවා මෙහෙම. ඇද්දට පස්සේ සාමාන්‍යයෙන් මෙන්න මේ ආකාරයට මේක හිර වෙනවා. ඊට පස්සේ උස්සන කොට වෙන්නේ මේ ගැටේ තද වෙන එක. ඒ හින්දා කිසිම ආකාරයකට මේ ගැටේ ගැලවෙන්නවක් සිදු වෙන්නේ නැහැ. එතකොට අපිට පුළුවන් අපිට අවශ්‍ය කුමක් උපකරණයක් හෝ යමක් මෙන්න මේ ආකාරයට රඳවලා තියාගෙන මේ මාර්ගෙන් උස්සලා ගන්නවා.